අනුරාධපුර ඓතිහාසික පොදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සිටියා. ඉන් අනතුරුවයි රනිල් වික්‍රමසිංහ මහතා උඩමළුව වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණේ. අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා. ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති ස්වාමින් වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කළා. තව නමෝදිනකින් අපේ රටේ ජනාධිපති වරණයක් පැවැත්වෙනවා. අතිගරු ජනාධිපතිතුමාත් ඒ සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. රජවරු 200 ගණනක් ඔටුනු පැලැන්දුවේ මෙන්න මේ ස්ථානයේ. එහෙමනම් අද ජනාධිපතිතුමනි ඔබතුමා හරි පින්වන්තයි, හරි වාසනාවන්තයි. ඔබතුමා නිතරම කටින් කියනවා මේ මහා විහාරය අපි සංවර්ධනය කරන්න ඕන. එහෙනම් මේ මහා විහාරයේ ජාත්‍යන්තර බෞද්ධ ඒ විශ්වවිද්‍යාලයක් අපි පිහිටවන්න ඕන කියලා ඔබතුමාගේ කතාවල නිතරම සඳහන් වෙනවා. එනිසා ඔබතුමා මහා විහාරයේ අමතක කෙරුවේ නැහැ. මේවා අපි කියන්නේ කළා නම් ඒ අපි කියලා සිහිපත් කිරීම අපේ කර්තව්‍යීත්වය. එනිසා ඔබතුමාට අපි ආශිර්වාද කරනවා. නායක මහින්පාණන් මහසී ප්‍රමුඛ මේ මහා සංඝරත්නයේ ඉඳලා මේ හයේ ඉඳලා සම්නාසය වෙන්නේ ඇයි ජයසි මහරුවන් වහන්සේගේ සේවනයට තමුන්නාසේට සෙත් පිරිටිකක් කියලා තමුන්නාසේ බලාපොරොත්තු වෙන කර්තව්‍ය සඳහා තමුන්නාසේට යම් කිසි ආශිර්වාදයක් ලැබිලා යම් කිසි තත්ත්වයකට ජයග්‍රහණයකට පත්වීම සඳහා තමුන්නාසේට ආශිර්වාද කරනවා. ජනාධිපතිවරයා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි පිරිස සමග සුහද කතාබහක ද නිරත වුණා.